ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙලියත්ත නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිප දිනකම ජනහමුව ඇමතුවා. බෙලියත්ත කියන්නේ මහින්ද රාජපක්ෂ කියන මේ රට බේරගත්ත නායකයා හදපු ආසනේ. මේ රට ගොඩනගන්න නායකයෝ බිහි කරපු ආසනේ. නාමල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ දේශපාලනය ආරම්භ කරපු ආසනේ. අපි දන්නවා කවුද නාමල් රාජපක්ෂ. එතුමාට උතුරේ තරුණයත් එකයි, දකුණේ තරුණයත් එකයි. හැමෝටම එක විදිහේ සලකන නායකයෙක්. මේක රට වෙනුවෙන් ගන්න ඕන තීන්දුව. ඒ ඉඳන් අපි ඔක්කොම එකතු වෙලා 21 වෙනිදා ගිහිල්ලා පොහොට්ටුවේ ඉස්සරහින් කතරේ ගහලා නාමල් රාජපක්ෂ අපේ නායකතුමාව ජනාධිපති බවට පත් කරන්න ඔබ සියලුම දෙනා එකතු වෙන්නේ කියලා ආරාධනා කරනවා. ඕන පුත්‍රයන තමන් කැමති දේශපාලන කිරීමේ අයිතිය දෙනවා. හැබැයි අපේ රැස්වීම මඩාවත් කියනවා ගව සම්පත කියලා. අපේ රැස්වීම වල කාන්තාව කවුද? ඒ කාන්තාවට කියනවා වැස්සියෙක් කියලා. Facebook එකේ දැම්මා කියලා ආ වැස්සියෙක් කියලා රාජපක්ෂගේ රැස්වීමට. මිනිස්සු වගේම කියනවා ආ ගව සම්පත තාම වෙනවා බයියෝ පස්සේ කියලා. නින්දා අපහාස කිරීමේ ඉවරයක් නෑ. දැන් අනුර කියනවා ඔබතුමාට වැඩ කරපේ පෝස්ටල් වල සල්ලි කියලා නෑ කියලා. හැබැයි කිව්වේ රාජපක්ෂන හොරු. ඊළඟට කියනවා මේ රට බංගලොත් කරුවා කියලා. මේ රට අපි හම්ර අපි බංගලොත් කරුවේ නෑ. මේ ණය ප්‍රතිවිරෝධ කරගන්න අපිට තිබුණු ඉල්ලීමක් විතරයි. තෙල් නැති උනේ, ගෑස් නැති උනේ, ඩොලර් නැති උනේ ඉන්නා. ඩොලර් රෙවන්ඩ් බක්ලා කවුද කිව්වේ? සුනිල් හඳුන් නැත්තේ. ඔවුන්ට ඕන උනේ කොහොම හරි මේක වට ගන්න. 69 ලක්ෂයක් ගත්ත රාජපක්ෂලා දිගන්ති ඔවුන්ට ඒක ඉවස ගන්න බැරි වුණා. මුළු රට මේදා වැඩබිමක් විදියට ඉදිරියට යනකොට 2015 කුමන්ත්‍රණයෙන් අපේ බලය උදුරගත්තා. ඒ කුමන්ත්‍රණය අදවල තුරුත් අවසන් වෙලා නැහැ. යුද්ධය අවසන් කරාම සාමය අගයන ජනතාව සතුටු වුණාට අදටත් එහි වාඩුව ගන්න පිරිසක් බලාගෙන ඉන්නවා. අරගලිය කියලා එකක් ආවා. ඒකෙදි කුමන්ත්‍රණ කරු ඉස්සර වුණා. එදා අපි අඩියක් පස්සට ගත්තේ නැත්නම් අද මේ රට බංගලාදේශයක් වෙන්න ඉඩ තිබුණා. යුද්ධ කරන්න අනදීපු නායකයෝ ඉඳලා අපේ පක්ෂය එක වෙඩි උණ්ඩයක් සාමාන්‍ය මිනිසෙකුට තියන්න කියලා අනුදුන්නේ නැහැ. ඒකයි ගෝඨාගේ කරන්න කියලා එදා රට වැටුණු වෙලාවේ කිව්වම කවුරුවත් ඒකට ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙලාවේ රට අරගන්න බය වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිතුමාට සහාය දීලා රට හුස්මක් ගන්න පරිසරයක් නැවත ඇති කරා. ඒ ප්‍රතිඵලය ඉදිරියට ගිහින් අපි වෙනම තරඟ කරන්න තීරණය ගත්තා. මෙරට දිනු කරන්න නාමලට පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ අතර හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනහමුවක් සංවිධාන කර තිබුණා. කෙසේ වුවද පස්වරු 6ට පමණ එම ස්ථානයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ජනහමුව අවලංගු කර තිබෙනවා. ගල් ප්‍රහාරයට ලක් වූ දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ජනහමුවට සහභාගී වීම සඳහා සිරිබෝපුර ප්‍රදේශයට පැමිණීමෙන් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය රැස්වීමට සහභාගී නොවී තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට හම්බන්තොට රෝහලට පැමිණ තිබුණා.